ක්ෂණයකින් දුකන් දුරක ගිල්ලුවා ගීතයක් අපව ඊළඟ ගීතෙන් අපි ඔබව සතුටේ එළියක් දකින්න ඉඩ සලස්වනවා ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රසසේ ඉන්නේ බැඳි ඒ ගීතය ගැන ඔබතුමියගේ අදහස ඇත්තටම අපේ මේ ප්‍රියංකර පෙර මහත්මයා මේ මේ ගීතය ඇතුළේ තියෙනවද දැන්නේ කතන්දරය පද රචනය කරනකොට එහෙම මේක ඇතුළේ මේ ගීතය ඇතුළේ කියවෙන ගීත රසිකය කියනවද දැන්නේ මේක මගේ අදහස ඔබ කියපම් මිල්ටන් කියලා තාත්තා කියලා කරුවයි මේ මේ මේකක් තියෙනවා මට මට දීලා දෙන්න ඕ කියලා එහෙම මම කියගෙන ඇත ඔව් මොකද මේ මේ ආහන් මේ දන්නවා ඇතින් සම්මාද ජෝඩු ගීත කිව්වා කියලා ඇත්තටම මේ රචකයා හුඟක් ගීත කරනලා තමයි සේකරයි එන කරන්නේ එයාගේ අද්දැකීම් එයාගේවත් තියෙනවා ගීත මන් දැනුවත් තියෙනවා ඔව් මේක ඇතුලේ කියවෙන අද්දැකීමක් තියෙනවා ඉස්මතු ඒවා තියෙනවා අරකට ලියපු ගීතේ නම් ඒක තාත්තගේ අදහසක් ඒක गीते शब्द इन अतरे मेके दिवे कतंदरेंगे මේකදී විශේෂයෙන්ම මේ අර ප්‍රාර්ථනයක් එක්ක يعني කියන්නේ විරහවත් ආදරයක් දෙක අතර මැද තියෙන ගීතයක් විදිහට තමයි ගීතය මේ දිවෙන ප්‍රශ්න රාශියක එක නමුත් ඒක සුභවාදී ප්‍රාර්ථනයක් එක්ක තමයි ගීතය මේ අවසාන වෙන්නේ සුභ يعني හිස් බවක් එක්ක නෙමෙයි සුභවාදී ප්‍රාර්ථනාවක් එක්ක වැඩේ හරි ගිහිල්ලා හොඳයි අපි ගිය රස විඳිමු उपकोद प्रिय मंद में से रन रस से इन्नी बेंदी उपकोद प्रिय मंद में से रन रस से इन्नी बेंदी एत पवई दी पुरु देखने सुधु उपकोद प्रिय मंद में से रंग रस से इन बेंदी एत पवई दे हुरुवु देखि में सुदु हुरुवु देखि में सुदु में बेट ओपलंग एकट इवे स
සන සුවසානයගෙන එමි පදමෙන් එට බලඟ එකට එමි සන සුවසානයගෙන එමි ඔබ අමතන විට මම සිනාසෙමි කිමි තුල ළඟ වෙටි වෙටි සිංහා කවි ඔබ කවුද ප්‍රියේ මෙසේ රන් රසසේ ඉන්නේ බෙදි ඒත් බවයිදී පුරු දෙකිමේ සුදු පුරු දෙකිමේ සුදු ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රසසේ ඉන්නේ බෙදි සදොස්තෙන් ඇතොත් නිදොස් කරන්න අලුත් අදහස් එකතු කරන්න ඔබට පුළුවන් අපේ ලිපිනය හරහා ලිපිනේ මතක් කරන්නම් නිෂ්පාදක සුසර දහන සංගීත වැඩසටහන අංශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 ඔය ලිපිණයට කලින් කිව්වා වගේ යම් අලුත් අදහසක් එවන්න ඕන වෙලාවක ඔබේ අදහස් වලට ඉඩක් දෙන්න අප සූදානම්. දැන් ඊළඟ ගීතයක් තියෙන්නේ මෙතුමාගේ අහන්නේ. හැබැයි ඊට කලින් මම ආසයි මේ මොකක් හරි මේ උදාම ජනප්‍රිය වුණු ගීතයක මුල් පද ටික ගායනා කරමුකෝ අපි. මොන ගීතයද ඔබ ඒ වෙනුවෙන් තෝරගන්නේ? මම රන්නුන් ශිල්ලා චිත්‍රපටියේ ඇන්ජලින් ගුණතිලක එක ගැනුව ප්‍රේමසිරි කේම දාස මාස්ටර් කතානුවකට ඒකෙන් කැලක් කියන්න. රන් කෙන්දින් රනින් තනු රන්නුන් ශිල්ලා අපට කොයින් දෝරන් වන් රන්නුන් ශිල්ලා රන් කෙන්දින් රනින් තනු රන්නුන් දේතට බැනිලනු දෙපොටයි දේතින් ගන්නේ මාල අරුංගල් දෙකනි තෝඩු වෙනින්නේ රැනකි තුල් මල් වරලයි සුලඟී තින්නේ බාලලියන් රන්නුන් ශිල්ලාව පදින්නේ රන් කින්දින් රනින් තනු රන්නුන් ශිල්ලා අපට කොයින් දෝරන් වන් රන්නුන් ශිල්ලා රන් කින්දින් රනින් තනු රන්නුන් ශිල්ලා අපට කොයින් දෝරන් වන් රන්නුන් ශිල්ලා හොඳයි අපි අගාධ සාගරේ ගීතයයි ඉතිරි වෙලා තියෙන්නේ අපිට මේ අවිරාම ගීත සම්පූර්ණයට යන කලින් මේ දීවරයෝ චිත්‍රපටයේ ගීතය මේ ගීතය පිළිබඳව ඔබතුමියට අදහසක් දෙන්න. අගාධ සාගරේ ගීතය තුළ තියෙන්නේ ඇත්තටම මේ මිනිසුන් ජීවත් වෙනකොට ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්නේ. නමුත් ඒ ප්‍රශ්න වලින් ජය අරගෙන ජීවිතේ කොහොමද ජයමාවතට ගෙනියන්නේ කියන කාරණාව මේ ගීපද රචනය තුළ කියවෙනවා. විශේෂයෙන්ම අද දවසේදී ජීවත් වෙන මිනිස්සු ගත්තාම මේක අද ගොඩක් ගැලපෙනවා. අදට දශක ගණනකට කලින් වුණාට අදටත් මේ ගීතේ ගැලපෙනවා. අද ගත්තාම බොහෝ වෙලාවට ඒ ප්‍රශ්න ජය ගැනීමට මේ ප්‍රශ්නේ ඇතුළෙම තවත් ප්‍රශ්න වැඩි කරගෙන ජීවිතේ උපේක්ෂාවෙන් බලන ගතියක් නැහැ. දැන් මේ ගීතයේදී ඉතාමත්ම හොඳින් තියෙනවා මේ ඇතිවෙන ප්‍රශ්න හමුවේ. නමුත් නැවත නැවත නැගිටිමින් ජීවිතේ ජයමාවත කළා ගෙනියන්න ඒ හදවතේ තියෙන ශක්තිය මේකෙදි ඉස්මතු කරන්න ඕනේ. මේ අද දවසේ වැඩසටහනේ තිබුණු ගීත හැම එකක් තුලින්ම අපිට ගම්ම්‍ය වෙන කාරණයක් තමයි මේ කලාකරුවන් සාමාන්‍ය ජන සමාජයත් එක්කම
එකට ජීවත් වෙමින් තමයි මේ විෂය ඉස්මතු කරගන්නේ. අද මේ දේවල් අපිට අද ඇත්තටම සාපේක්ෂව දැනෙන ගතිය ඒක කවුරුත් දන්න සත්‍යයක්නේ. අඩුයේ නිර්මාණවල ඒකට හේතුව මේ හුදකලා වෙලා තමයි නිර්මාණවල යෙදෙන්නේ. අර අද තියෙන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සහ අද ජීවත් වෙන මිනිස්සුන්ගේ තියෙන සැබෑ ගැටලු දැනෙන ගතිය නිර්මාණකරුවාට අඩු වෙනකොට තමයි ඒ නිර්මාණ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්තේ. මේ හැම නිර්මාණයකම තියෙන්නේ පොදු ගුණාකාරයක්. හැම මිනිස්සෙකුටම මේක අදාළයි. ලංකාව පුරා කොහෙ ගියත් මේ ගීතේ හැමෝටම රස විඳින්න පුළුවන් පොදු ගුණාකාරයක තියෙන්නේ මේ විෂය. අනිතක හැම කාරණයකට මෙහෙමයි නේද කියනවනේ මේ පාලම් තනන්න ඕනේ ගල් යොදාගෙන තාප බඳිනවයි කියලා. ඉතින් ඒක ඒක ක්‍රමයේ වෙනස් වෙන්න ඕනේ කාලෙක අපි ඉන්නේ. ඒ සඳහා ගීතය මෙවලමක් කරගන්න පුළුවන්. ඒ බවයි අපි මේ මතක් කරන්නේ. හොඳයි එහෙමනම් ඒ ගීතය රසවිඳිමු අපි. මේ තමයි අද සුසර දැහන තුල ඔබ අසන තනිව ගෑන අවසාන ගීය. सागर एक दिए बिली बेबी अनंत बाधक मैं दसू से विरलट आमी शीतल रलो से बिना किया वरसला सुफल रुवति मसु नम दलट दुर्कला अगाध सागर सागरे दिए बिले अनंत बाधक में सुसे लटामी अगाध सागरे संदवट नंबर वागे उब सितट मुबी मागे आलोक वन में अगाध सागरे एक दिए बिली बेमी अनंत बाधक मैं सुसे बिरलट आमी अगाध सागरे मुझे हद सयुरे गिले अगाध सागरे एक दिए बिली बेबी अनंत बाधक मैं सुसे विरलट आमी शीतल रण से बिना गया वरल सला सुफल रुवति मसो ए मुदल टे तुलकला अगाध सागरे වැඩසටහන අවසානයේ ගී මල් දමක් ඔබට පුදානටයි මේ සූදානම් වන්නේ. අද අපත් සමග සම්බන්ධ වුණාට ප්‍රියංකර පෙරරා ගායන වේදිකාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මල්ලිකා කහවිට ගායන වේදිකාවටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අයබන් කෙමින් සමුදෙනවා. ඒ වගේම ඔබතුමියටත් බොහොම ස්තුතියි. අපි පැදි පෙළ පිළිබඳව වැඩිපුර දේවල් කතා කරා. අපිට
අපිට නොපෙනෙන පැත්තක් පෙන්වලා දුන්නා මේ හැම දෙයකම ඔබට හිතෙන විදිහට අපිත් හිතන්නේ කිව්වොත් කොච්චර රසවත්ද මේ ගීත කියලාත් හිතුණා බැවින්ම ස්තුතියි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරියයි අනෝෂා ගෝකුල ප්‍රනාන්දු මැතිණිය ඔබතුමියට බැවින්ම ස්තුතියි අද අපත් සමග සම්බන්ධ වුණාට අයිබෝන් ඒ වගේම තිලින තුෂාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයටත් බැවින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ ගීත තාම මිහිරිව අපට අසන්නට ලැබුණේ ඔබේ දක්ෂතාවයෙන් මතින් ඒ නිසායි මේ ස්තුතිය ඔබට එවගේම මා ඉදිරියේ ඉන්න ප්‍රේක්ෂක සියලු දෙනාටමත් එවගේම ජාතික රූපවාහිනිය හරහාපත් සමග සම්බන්ධ වුණ ඔබටත් ස්තුතිය කියනවා එවගේම ඔබ නැවත පෙරලා අපට ස්තුතිවන්ත වන බව අප දන්නවා මොකද මෙවැනි විශේෂ වැඩසටහනක් තුලින් ඔබේ රසවින්දනයට මඟ පාදන බැවින් කොහොම වුණත් අප දැන් ලස්සන ගීත කිහිපයකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ මේවා මේ අවිරාමර ගීත ඒ ගීත වලට යන්න කලින් ඔබට මතක් කරනවා දැන් මේ මේ ගෙවෙන හැම තප්පරෙම ලෝකේ කොයි හරි තැනක ගීතයක් ගෑනවලු ඒ වගේම කවුරුම හරි හෝ කෙනෙක් ගීතයක් අහනවලු මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් ලෝකේ ගීත ඉතිරි වෙලා තියෙනවා බිහිවෙච්ච ගීත වලින් අහන්නට පුළුවන් මට්ටමේ තියෙනවා ඉතින් මේ ගීත හැම එකක්ම අපිට රස විඳින්න බෑ ඒ තමයි අසීරු කටයුත්තක් නමුත් අපිට උරුම වෙලා තියෙන අපේ එකම ඉදිරියට ගෙන යන මෙවැනි සුන්දර ගීත අපි අහමු ඒ ඇහිම තුලින් මේවා අපි ජීවත් කරවමු එහෙමනම් ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ලබන සතියේ සෙනසුරාදා දවසේ බොහොම විවේකීව ඉන්න දවසේ රාත්‍රියේ මුණ ගැන බලාපොරොත්තුෙන් සමු ගන්නව අප සුසරද හැනින් ඔබ හැම දිනටම ආරාධනා කරනවා මේ අවසන් ගීත වැලත් එක්ක එක්හසුවන්න ගීත ගායනා කරන්න අත්වල අල්ලන්න දෙවෙනි ස්තුතිය मग्ने
I'm not afraid to die.